දිගේ කතාව සමග එකතු වෙලා ඉන්නවාව ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් මම අද වීඩියෝ එකෙන් ඔයත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉදිරියට පාර දිගේ කතාවේදී බණ්ඩට හොඳටම කේන්ති ගිහිල්ලා රක්ෂාණට වෙන කරදරයක් සම්බන්ධව. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරෙන් ඉල්ලීමක් කරනවා. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න කැමැත්තක් තියෙනවා කියලා විශ්වාස කරනවා නම් විතරක්. එහෙනම් මගේ channel එක subscribe කරලා මාත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක්ට දැනගන්න share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් පහුගිය කාලෙම අපිට දකින්න තිබුණේ රුක්ෂානත් එක්ක බණ්ඩා කේන්තියෙන් හිටපු හැටි. ඒ වගේම තමයි බණ්ඩ හැමතිස්සෙම විශ්වාස කරපු දෙයක් තමයි රුක්ෂානව ෂේප් එකේ තියාගෙන හිටියොත් ඔය කිසිම රහසක් එළි වෙන්නේ නැහැ කියන එක. හැබැයි තින් බණ්ඩගේ අවධානයෙන් මිස් වුණ ගමන්ම රුක්ෂාන කලේ සල්ලි වියදම් කරලා කොහොම හරි කරලා සිකුරලව්ව මේ හැම රහසක්ම එළි කළා. ඉතින් මේ වෙනකොටත් රුක්ෂාන දිගින් දිගටම කියන කතාවක් තියෙනවා. Taman කොහොම හරි කරලා ඔය සරණිගේ රෙහන්ගේ කසාද ජීවිතේ ඉවරටම ඉවර කරලා දානවලු. ඉතින් මෙන්න මේ දේවල් අහගෙන ඉවස දරාගෙන ඉන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒකත් එක්ක දැන් ඉදිරියට සිද්ධ වෙන්නේ ඉතින් කොහොම හරි අනිවාර්යයෙන්ම දැන් ඉදිරියට මෙන්න මේ වගේ දෙයක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ බණ්ඩ ගිහිල්ලා ඉල්ලීමක් කරනවා මේ දේ දැන්වත් නතර කරන්න කියලා. හැබැයි ඉතින් මේ දේ නතර කරන්න කිසිම උමනාවක් රුක්ෂාන්ට තියෙන පාටක් නැහැ. රුක්ෂාන කියන්නේ දිගින් දිගටම Taman ඉස්සරහට සරණිමයි රෙහන්වයි වෙන් කරන්න විතරක් නෙවෙයි රෙහන් සරණිගේ මොනවත් බලන්න නැති වෙන තැනට වැඩ සිද්ධ කරනවා කියලා. ඉතින් මේ වෙන දේවල් ඉවස දරා ගන්න බැරි වෙනවනේ බණ්ඩට. ඒ නිසාම මේ හැම දෙයකට වක් කියන්න ඕනේ රුක්ෂාන කියන දේ කියලා ඔය රෙක්සි ඉස්සරහදිම බණ්ඩා රුක්ෂාන්ට පහර දෙන්න වගේ යන සීන් එකක් ලොකු වලියකට ආරාධන සීන් එකක් අපිට පාර දිගේ කතාවෙන් බලන්න පුළුවන්. ඉතින් කොහොමනත් මෙතනදී රෙක්සි වුණත් ගොඩක් කේන්ති ගන්නේ. රෙක්සි වුණත් කේන්ති ගන්න හේතුව ගැන අපි කතා කරෝතින් අනිවාර්යෙන්ම රෙහාන් සරණි වෙන් වෙනවට රෙක්සිත් කැමති නැහැ. මොකද රෙක්සිගේ ජීවිතේ ගොඩාක් දේවල් දන්නවා රෙහාන් ගැන. ඉතින් රෙහාන් හැමතිස්සෙම වගේ සරණිත් එක්ක සතුටින් හිටපු කතා වුණත් දන්නවා. ඒ නිසා මෙයා හොඳටම කැමැත්තක් තියාගෙන ඉන්නේ රෙහාන් සරණි එකතු වෙලා ඉන්නවා බලන්න. ඒ නිසා තමයි ඉදිරියේදී අපිට මෙන්න මේ වගේ දෙයක් දකින්න ලැබෙන්නේ. ඒ කියන්නේ රෙහාන් සරණ එකතු කරන්න ඕන නිසාම රුක්ෂාන මේ කට්ටියගේ ජීවිතෙන් එලවන්න ඕන නිසාම මේ රණ්ඩෝ යන වෙලාවේදී රෙක්සිට උනත් ගොඩක් කේන්ති යන ඉඩ තියෙනවා කියන කතාව මම අද වීඩියෝ එකෙන් ඔයත් එක්ක කියනවා. ඒ කියන්නේ ඉදිරියේදී රෙහාන් වගේම සරණ එකතු කරන්න බැඳෙන්නේ රෙක්සි වගේම බණ්ඩා. ඉතින් මේ දෙන්න නිසාම රුක්ෂාන්ට කරදර රසකට අතවනාවි කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්.